ඕගලන්ට දන්නවා ඇන්ඩ්‍රෝයිඩ් කියන්නේ අපේ හිතේ හැටියට කස්ටමයිස් කරන්න පුළුවන් OS එකක්. මේ නිසා අපිට අපේ ෆෝන් එක ගොඩක් යුනික්ව හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් එක ස්ලෝ වෙන එක. මේ හැම දෙයකටම විසඳුමක් තමයි මේ වීඩියෝ එක. වීඩියෝ එක බලන්න කලින් subscribe කරන්න අපේ channel එක. ඔයා තාමත් subscribe කරලා නැත්තම්. මුලින්ම අපි ඔයාගේ Android phone එක කොහොමද speed කරගන්න බලමු. මේකට ඔයා settings වලට යන්න. settings වල පල්ලෙහා about phone කියලා option එකක් තියෙයි. ඒකට ගිහිල්ලා එතන තියෙන build number එක හත් පාරක් tap කරන්න. එහෙම tap කරාම ඔයාගේ phone එකේ developer option එක enable වෙනවා. දැන් මේ enable වුණු developer option එකට යන්න. දැන් මේක උඩින්ම enable කරන්න ඕනේ. මේ ඔප්ෂන් එකේ පල්ලයටම ගියා නම් Windows animation scale කියලා ඔප්ෂන් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන් තුනටම animation scale 0.5x හරි off කියන එක හරි select කරලා okay කරන්න. දැන් ඉතින් ඔයාගේ Android phone එක තිබුණටත් වඩා වේගෙන් වැඩ කරයි අනිවාර්යයෙන්ම. දෙවෙනිට ඔයාගේ Android phone එකේ look එකට ඔයා කැමති නැත්නම් ගොඩක් ලේසියෙන් Android stock look එකට මාරු කරගන්න පුළුවන්. මේකට ඔයා නෝවා ලාන්ච් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මේක සෙටප් කරාම සාමාන්‍ය පික්සල් ඩිවයිස් එකක වගේ හැමදයක්ම චේන්ජ් වෙනවා මෙන්න මේ වගේ. මම මේ ක්ලීන් ලුක් එකට ගොඩක් කැමති අනිත් UI වලට වඩා. මේකේ තුනෙනේට ඔයාගේ අලුත් ෆෝන් එකේ මේ පවර් බටන් එක ගොඩක් වතාවක් ප්‍රෙස් කරාම ඒක කැඩෙන්නේ ඉඩ තියෙනවා. ඉතින් මේ බටන් එක ප්‍රෙස් කරන එක මගහරව ගන්න මේ වන් ටච් ස්ක්‍රීන් ලොක් කියන ඇප් එක දාගන්න පුළුවන්. මේක දාගත්තම ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ඔෆ් කරන්න ඕන නම් මෙන්න මේ ස්ක්‍රීන් එකේ තියෙන බටන් එක ප්‍රෙස් කරාම හොඳටම ඇති. තව මේ වගේම අපිට වලින් බටන් එක උනත් ආරක්ෂා කරගන්න පුළුවන්. මේකටත් Play Store එකට ගිහිල්ලා බටන් සේව් කියලා සර්ච් කරලා මේ ඇප් එක දාගන්න. මේක දාගත්තම අපිට අවශ්‍ය හැම බටන් එකක්ම හෝම් ස්ක්‍රීන් එකේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ කතා කරපු හැම ඇප් එකකම link එක මම පල්ලා description එකේ දාලා තියෙනවා. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් subscribe කරන්න අපේ channel එක. ඔයා තාමත් subscribe කරලා නැත්තම් වීඩියෝ එකට කැමති නම් like කරන්න, ඕගලන්ගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. Peace.